Agar gamniam gam niyojane karamin pemina setina mahidadara dayabara mawuruni piyavuruni sahodara sahodariyani mitravuruni. Itamatma unanduin unayakamin apiva piliganeema gana siyaluma denata ape stutiya podakara setina. ඇත්ත වශයෙන්ම කටාන මැතිවරණ කොට්ටාසය නියෝජනය කරන අප හිතවත් විජිත් විජිතමුනි සොයිසා මැතිතුමා මම වසර ගණනාවක් මුළුල්ලේ හොඳින් දන්නා හඳුනන මහ ජනතාවට ආදරය කරන පොදු ජනතාව වෙනුවෙන් සිටින ජනතා නායකයෙක් එනිසා එතුමාගේ ප්‍රධානත්වයෙන් කටාන මැතිවරණ කොට්ටාසය මෙවර සමගි ජන බලවේගය දුරකටනේ අපි ජයග්‍රහණය කරනවා ඒකාන්තයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න යනවා විශේෂයෙන්ම ඒ ජයග්‍රහණයත් සමග අපි ආණ්ඩුව පිහිටවලා ජනතාව ජීවත් කරවන ජනතාව රැකගන්න ජනතාව ආරක්ෂා කරන පොදු ජන යුගය අපි ආරම්භ කරනවා ඒ පොදු ජන යුගය ආරම්භ කරනකොට අනිවාර්යෙන්ම අපි සිරිපොත වගකීමක් බාර ගන්නවා කියන එක මේ අවස්ථාවේ කියනවා ඒ නිසා Manghitannya ya, palapal menteri tuh malah, aku butuh kerjaan itu na. Dan meeti ini mahameti berane, ini langkete no palat sabahameti berane. Manghitannya, bohong ikpuning khalid gak tuh no, ini langkete no palat pal meti berane. Ting apa menteri tuh malah tiindo kerjaan itu na, palat pal meti berane di. Kauru lawu aja. මැතිවරණ ව්‍යාපාරය කරගන්නට ඕන කියන කාරණා. ඒ නිසා මේ පණිවිඩයක් අපේ සියලුම මන්ත්‍රීතුමන්ලා දැනුවත් කරන්න. මොකද අපිට සිද්ධ වෙනවා කොටන් නදින කණ්ඩායම් වලට පෙරහැරේ යෑමේ පළමු අවස්ථාව ලබා දෙන්න. ඒ නිසා සියලු දෙනාම එක්සිට් එක්සත්ව මේ ගමනට ශක්තිය ලබා දෙන්න. කටාන මැතිවරණ කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 79 එක ගම්මාන 253ක් තිබෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත් ග්‍රාම සේවා වසම් 1177ක ගම්මාන 3013ක් තිබෙනවා එතකොට මිත්‍රවරුනි විශාල දිස්ත්‍රික්කයක් ලොකු බල ප්‍රදේශයක් අපි මෙවර ගම්පහ දිස්ත්‍රික්කයට හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තිබෙනවා මම තරයේ විශ්වාස කරනවා මෙදා පාර අපේ ජය නියතයි අපි දිනනවා අපි අනිවාර්යයෙන්ම දිනනවා මිත්‍රවරුනි මේ මොහොත වෙන විට රටේ ආර්ථිකය සහ මුලින්ම කඩාවැටෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ ස්වයං රැකියා කරන ජනතාව දිනපතා ආදායමක් උපයන ඩේලි වේජ් ජනතාව ඒ වගේම මාස් පඩි ලබන ජනතාව නාගරික දුප්පත් ජනතාව ග්‍රාමීය දුප්පත් ජනතාව සුළු මධ්‍යම පන්තිය මධ්‍යම පන්තිය ඉහළ මධ්‍යම පන්තිය සමාජයේ හැම තලයක්ම ආර්ථික පීඩනයෙන් තෙරපිලා දැන් සමගි ජන බලවේගයේ උත්සාහය මේ තෙරපුණු ජන ප්‍රජාව ඒ තෙරපීමෙන් පීඩනයෙන් අසහනෙන් මුදවා ගැනීම මහජන නියෝජිතින්ගේ යුතුකම අන්නේ දැන් බලන්න
පහුගිය ජනාධිපතිවරණේ ව්‍යාජ මිත්‍යාවාදී චිත්‍රයක් මවාපාල රටේම ජනතාව රැවට්ටුවා 69 ලක්ෂයක් රැවටුණා එදා මොකද කිව්වේ කෙලින් තීන්දුව ගන්නවයි කිව්වා ඍජු තීන්දුව ගන්නවයි කිව්වා කොටිම්ම කිව්වා රටට කොණ්ඩ පණ තියන රජයක් බිහි කරනවයි නමුත් මිත්‍රවරුනි කතාව එසේ වුවත් ක්‍රියාව දියත් උනේ කොහොමද පොල් ගෙඩි අකුරෙන් ආණ්ඩුව කියනවා නැවතත් පරක් ආර්ථිකයේ ගොඩ නැගිනකම් ලීසින් වාරික අය කරන්න බැහැයි කියලා එහෙම ආණ්ඩුව නියෝග දෙනකොට ලීසින් මාෆියාව අර සීසර්ලා කියනවා ආණ්ඩුවට පැත්තකට වෙලා ඉන්න මොකද ආණ්ඩුව කොන්ද පණ නැති ආණ්ඩුවක් වැඩ බැරි ආණ්ඩුවක් අදක්ෂ ආණ්ඩුවක් සීසර්ලා කියනවා නෑ අපි ගිහිල්ලා වාහනත් උස්සනවා වාහන උස්සලා කවුරු හරි තලක විතරක කරන්න ආවොත් අපි මරලම දානවා ඒක තමයි සුනිල් ජයවර්ධන මැතිතුමාට අත්පත් වුණු ඉරණම ඒ මිනිස්සයාගේ වෙන පුද්ගලයෙකුගේ වාහනය බේරලා දෙන්න මොකද උනේ අර ලීසින් මාෆියාව වාරික අය නොකරන්නේ කියලා ආණ්ඩුව කියනකොට ආණ්ඩුවේ නියෝග තම්බ සතේකටවත් ගණන් ගන්නේ නැතුව වාහනේ තුස්සන් ආවා ඒක ගැන සාකච්ඡා කරන්න ගිය මිනිස්සයවත් මරලා දැම්මා මරලා දැම්මේ වෙන කොහෙවත් නෙමෙයි අධි ආරක්ෂිත කලාපයක මරණ දැන් ඒක මට කියන්න පොඩ්ඩක් මේ ආණ්ඩුවට කොන්දක් තියෙනවා ආණ්ඩුවට පණ තියෙනවා නිකමල හිතලා බලන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නියෝගයක් දුන්නොත් ලීසින් වාරික අය කරන්න එපයි කියලා කවුරු හරි ගිහිල්ලා අය කරොත් මොනව වෙයිද කවුරු හරි නියෝගය කඩ කරොත් අන්න කොන්ද තියෙන රජය අන්න කොන්ද තියෙන නායකත්වය මිත්‍රවරුනි පරිප්පු වලට සමන් වලට පාලන මිල දාලා දින 15න් අහෝසි කරා ඒ විතරක් නෙමෙයි සහල් මාෆියාවට මේ ආණ්ඩුව යට වෙලා මේ ආණ්ඩුව වහල් වෙලා මේ ආණ්ඩුව සහල් මාෆියාවේ රූකණින් බවට පත් වෙලා තමයින් බවට පත් වෙලා 90ට සහතික මිල දුන්නා මාෆියාව ගෙරෙව්වා සහතික මිල සමාවෙන්න පාලන මිල ඉහළ මාෆියාවට බය වුණා ඔන්න කොන්ද පණ තියන ආණ්ඩුව ඔන්න තීන්දු ගන්න ආණ්ඩුව ඒ විතරක් නෙමෙයි හැම පැත්තකින්ම කරන්නේ ජනතා විරෝධී වැඩ දැන් කිව්වනේ සජිත් ප්‍රේමදාසගේ ජනසවිය සමෘද්ධිය සජිත් කියනවා දෙකම දෙනවයි කියලා නෑ අපි දෙනවා 3000 මල්ලක් කෝ මල්ල කෝ දෙනවයි කියපු මල්ල මිත්‍රමරණී එතනත් කරේ බොරුවක් එතනත් කරේ වංචාවක් එදා ගොවියට පෝර දෙමුණා නොමිලේ පෝර දෙනවයි කියලා දැන් පෝර හිඟයක් ඇති වෙලා රටේ වගා කටයුතු කරන්නට බෑ එක දෙයක් නම් මේ ආණ්ඩුව මේ කොරෝනා කාලේ කරලා තියෙනවා ඇත්තටම ඒගොල්ලොන්ගේ හිතේ තියෙන අදහස් එළියට දාලා තියෙනවා. දැන් රජය තක්සේරු කරනවා මේ රටේ හැම පවුලකම වටිනාකම. කීයද? 5000යි. තමුන්නාන්සේලගේ වටිනාකම 5000යි. ඔන්න ඇත්ත කතාවක්.
ලක්ෂයක් මේක පොඩ්ඩක් හොඳට අහගන්න ඕන. තමුන්නාසලාගේ taxේරුවත් 5000යි. වටිනාකම 5000යි. හැබැයි හතර දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට ජීවත් වෙන්න රුපියල් 20000ක් ඕනේ මිත්‍රවරුනි. මම නෙවෙයි කියන්නේ ජන සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව. ඒක ඇත්ත කතාව. නිකන් 20000ක් නෙවෙයි මාසෙකට 20000ක්. හැබැයි දුන්නේ එකවර 5000ක්. මාසෙකට 5000ක් නෙවෙයි. හැබැයි දැන් ඉතින් අගෝස්තු මාසේ මැතිවරණයක් තියෙන හින්දා තව 5000ක් දෙයි. මහ ජනතාව රවටන්න. මං කියනවා තමුන්නාසල රවටෙන්න එපා. අපි ආණ්ඩුව පිහිටවු හැටි මේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙනකන් මාසකට 20000 පරිත්‍යාගය කරන්නට අපේ රජය ලෑස්ති. අපේ රජය ලෑස්ති. නමුත් පිටතුරුනි අර හැම වෙලාවෙම කටමත දොඩවන පින් උත්තර ආර්ථික විශේෂඥයෙක් ඉන්නවා. එයා අහලා තියෙනවා මේ සජිත් ප්‍රේමදාස කොහෙන්ද මේ 20000 හොයන්නේ? 20000 හොයන්න වැඩි දුර යන්න ඕනේ නැහැ. මේ පින් උත්තර ඇමතිවරයාගේ ඔය ඩොලර් ලක්ෂ 400 ක්‍රීඩාංගන සිහිනය. ඒ ක්‍රීඩාංගන සිහිනය අපි සැබෑ කරන්නේ දැන් ඕන ක්‍රීඩාංගන නෙවෙයි. දැන් අවශ්‍ය පොදු ජනතාව ජීවත් කරවන්න. අපි මේ ව්‍යාපෘති කැන්සල් කරලා අහෝසි කරලා ඒ අරමුදල් මේ රටේ ජනතාවට ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මෙච්චර විනාශයක් වෙලා ආර්ථිකයට ගල්කිස්සේ දෙහිවල මූදුවැලි පුරවල වෙරළ සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා වියදම ලක්ෂ 8900යි. මිලියන 890ක්. අපි මේ මුදල් පාවිච්චි කරනවා අපේ 20000 සහනය ලබා දෙන්න. ඒ විතරක් නෙමෙයි. ගිනිපොලි ණය ගිවිසුම් මස්සම් කරලා තිබෙනවා. අධිවේගී මාර්ග හදන්න. අපි ඒවා අහෝසි කරලා ඒ අස්සම් කරපු ගිවිසුම් වලට වැය වෙන මුදල අපි කැප කරනවා. මේ රටේ ජනතාව ජීවත් කරවන්න. මේ රටේ ජනතාව ශක්තිමත් කරවන්න. ඕන තරම් මුදල් තියෙනවා මිත්‍රවරුනි. මෙතන තියෙන්නේ කළමනාකරණයේ ප්‍රශ්නය. මේක අරුම පුදුම ආණ්ඩුවක්. ඉම්රාන් ඛාන් කියනවා දකුණු ආසියාවේ අඩුම තෙල් මිල තියෙන්නේ පකිස්තානයේ කියලා. ලංකාවයි ඉන්දියාවයි ඔක්කොම දෙන්නේ 75%ක් වැඩියෙන්ලු. මං අහන්න කැමතියි අපේ රජේ ලැජ්ජ නැද්ද ඔයගේ කතා අහන්න? මෙච්චර ජාත්‍යන්තර බොරතෙල් බැරලයක මිල පතුලටම වැටෙද්දි ආණ්ඩුව මොකද කියන්නේ? අවුරුද්දකට තෙල් මිල වෙනස් කරන්නේ. මං අහන්නේ හිතක් පපුවක් තියෙන රජයක් නම් මේ තෙල් සහනේ දීලා අඩුම ගානේ මිනිස්සුන්ගේ වියපැහැදම් අඩු කරන්න කටයුතු කරනව නේද? වැඩිපුර මුදලක් මේ රටේ ජනතාවගේ අතේ ඉතුරු වෙනව නේද? එහෙම හිතන්නේ නැහැ මිත්‍රවරුනි. හිතන්නේම තමන් ගැන. අනුන් ගැන හිතන්නේ නැහැ. අනුන් ගැන හිතපු කාලයක් තිබ්බර නොවැම්බර් 16 වෙනකන්. ජනාධිපතිවරණ ප්‍රතිඵල එනකන්. ඉන්පසුව මේ රටේ ජනතාව අමතක කරා. ඒ නිසා මේ කටහඬේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා. අපේ විජිත් විජේමුනි සොයි සමිතිතුමාගේ නායකත්වයෙන් තමුන්නාන්සලා හැම ගමකටම ගිහිල්ලා හැම කුඩා ගමකටම ගිහිල්ලා හැම වීදියක් හැම මාවතක් පාසා ගිහිල්ලා සමගි ජන බලවේගයේ දුරකථනයේ ජයග්‍රහණය කරවන්නට තමුන්නාන්සලා කටයුතු කරනකොට අනිවාර්යෙන්ම අපි දැන් බිහි කරලා තිබෙනවා කටාන සංවර්ධන පදනමක්. බලයක් ඇතුවත් හෝ නැතුවත් මම මැතිවරණයෙන් පස්සේ කටානට එනවා. විජිත් ඇමතිතුමත් එක්ක පොදු ජන සේවාව ආරම්භ කරන්න. අලුත් සංස්කෘතියක් බලයක් ඇතුවත් හෝ නැතුවත් ජනතාවට සේවය කිරීම. දැන් ඔය එක එක ඇත්තෝ අහනවනේ මොකද්ද මේ සමජික් ජන බලවේගය කියලා.
මෙන්නේ එකයි වෙනස. අපි වැඩකාරයෝ. අපි ජනතාවගේ සේවකයෝ. අපි ජනතාවට හිතයිශී පුද්ගලයෝ. අනිත් ඇත්ත කරන්නේ බැංකු කඩන එකයි හොරා කන එකයි. දූෂණය වංචාව හොරකම්. ඒ වගේම මිත්‍රවරුනි අවසාන වශයෙන් එකක් කියන්නට ඕන. අපේ ඩීල් එක තියෙන්නේ තමුන්නාන්සලයි. අපේ ගිවිසුම තියෙන්නේ තමුන්නාන්සලයි. මොකද්ද ගිවිසුම? ඔබතුමන්ලා අපිට රාජ්‍ය බලය කියන හයිය දෙන්න. අපි පෙරලා ඔබතුමන්ලාට ඒ යුතුයකම ප්‍රතිඋපකාරය අපි ඉෂ්ට කරන්න. අපි අනිවාර්යයෙන්ම තමුන්නාන්සලා වෙනුවෙන් කළ යුතු යුතුයකම පරාර්ථකාමීව අපි ඉෂ්ට කරන්න. අපි ළඟ පොලිටිකල් මෙගා ඩීල් නැහැ. දැන් මරු මරු ඩීල් තියෙන්නේ. දැන් කට්ටියක් ඉදිරිපත් වෙලා කියනවා ඡන්දේ දෙන්නලු. හැබැයි ඒක මම්ම කියනවා අපි අනිවාර්යයෙන්ම ඡන්දෙන් පස්සේ ආණ්ඩුවට එක්කහ වෙනවලු. මෙන්න ගම්පහා ජනතාවට තියෙන විකල්පය. ඡන්දේ දෙන්න ඡන්දෙන් පස්සේ ආණ්ඩුවට එක්කහ වෙනවා. හොඳට මතක තියාගන්න කරුණා කරලා වර්තමාන රජයේ දෑත් ශක්තිමත් කරන්නට උත්සාහ දරන කට්ටිය ප්‍රතික්ෂේප කරන්න. අපි ඉන්නේ ආණ්ඩුවේ දෑත් ශක්තිමත් කරන්නට නෙවෙයි, අපි ඉන්නේ පොදු ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කරන්නටයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. පොයනේ මතක තියාගන්න නොවැම්බර් 16 ඡන්දෙට නොවැම්බර් මාසේ තිබුණු ජනාධිපතිවරණයට දින දෙකකට පමණ පෙර මේ රටේ බුදුදහමට නිග්‍රහ කරලා ඒ කරපු රංගනය අගෝස්තු 5වෙනිදා මැතිවරණය ඊට දිනකට දෙකකට පමණ පෙර පෝය දවස බොහොම කල්පනාකාරී වෙන්න. මොකද එදා කැලණිගඟ දෙබෑ කරලා නාගරාජෙක් මතු වෙලා සර්වඥ ධාතුන් බිහි වෙලා මේ රටේ මහා පරිවර්තනාත්මක සංවර්ධිත සෞභාග්‍ය සම්පන්න යුගය මහා පින්වන්ත යුගය බිහි වෙනවයි කියලා එදා පන්සලේ ප්‍රධාන දොරටු ළඟ ඉඳලා පොහොට්ටු ගෙදපු ආකාරය මතකද? බලාගෙන මේ පාර කළු ගඟ දෙබෑ වෙන්න පුළුවන්, ගින් ගඟ දෙබෑ වෙන්න පුළුවන්, නිල්වලා ගඟ දෙබෑ වෙන්න පුළුවන්, මහවැලි ගඟ දෙබෑ වෙන්න පුළුවන්, අපේ විජිතුමනි ඇමතිතුමාගේ අර පරණ දිස්ත්‍රික්කයේ මැණික් ගඟක් දෙබෑ වෙන්න ඉඩ තියෙනවා. ඒකත් වෙන්න පුළුවන්. බලන්න බුදුදහමට කරපු නිග්‍රහය. බුදුදහමත් සම්බුද්ධ ශාසනයත් දේශපාලන පාපන්දුවක් කරගත්. ඒ නිසා මිත්‍රවරුනි තමුන්නාන්සලා සියලු දෙනා විජිතමුනි මැතිතුමාගේ ශක්තිමත් නායකත්වය තුළ මේ කටාන මැතිවරණ කොට්ටාසය ජයග්‍රහණය කරවන්නට කටයුතු කරන්න. එතුමා හොඳ දක්ෂ පුද්ගලයෙක්. දැන් මම පුදුම වුණා මේ මෙතන ඉන්න මූණු ටිකක් බලලා. හොඳ ලස්සනට එතුමා බොහොම හොඳ හොඳ බිලිපිත්තක් තියෙනවානේ. හොඳට බාගෙන තියෙන හොඳ කණ්ඩායම් ටික. මට නිකන් සැකේකුත් ඇති වෙනවා ළඟදීම දේශපාලන විවාහයක් කරගන්න යනවත් දන්නේ නැහැ අපේ ඇතිනිත් එක්ක. එහෙම නැහනේ. මැතිනිත් එක්ක. ගමියේ මැතිනි විහිළුවක් කරේ විහිළුවක්. ඒක ඇත්ත. නිකන් එක නෙවෙයි මං කිව්වේ දේශපාලන විවාහය. සමාදාන කරන්න. නෑ නෑ කිසි සමාදානයක් දෙන්න හොඳට යාළුවෝ ඕගොල්ලෝ දන්නේ නැහනේ. දෙන්න වෙනවම හම් වෙනවා. හරි. මිත්‍රවරුනි. එතුමා බොහොම දක්ෂ නායකෙක්. ඒ නිසා එතුමාගේ ජයග්‍රහණයට තමුන්නාන්සලා අතහිත දෙන්න. දැන් එතුමත් එක්ක නැතිව හිටපු කණ්ඩායමේ කොටසකුත් අද එතුමත් එක්ක එකතු වෙලා තියෙනවා. මං හිතන්නේ මැතිවරණ ව්‍යාපාරයත් සමග මේ හැමෝම එකට එකතු වෙලා මම විශ්වාස කරනවා මෙදා පාර කටාන මැතිවරණ කොට්ටාසේ උඩින්ම ජයග්‍රහණය කරනවා කියන එක මට විශ්වාසයි. එහෙනම් අද මෙතන සිටිනවා අපේ මිනුවන්ගොඩ සංවිධායකතුමා චමින්ද සිල්වා මැතිතුමා, දක්ෂ තරුණ නායකෙක් අපේ එඩ්වඩ් ගුණසේකර කණ්ඩායම් නායකතුමා. එතුමත් එක්ක එකට තමයි මගේ පාර්ලිමේන්තු ජීවිතය පටන් ගත්තේ 2000. අපි එකට පාර්ලිමේන්තුවා.
Vijit puni soi samethu thuma ke namuthu in kiyanna deyak naha daksha paksha hapankam thibena pudgale ඊළඟට එනවා අපි මගේ අම්මේ කොහා නේ බඩුව මටත් බැන්නනේ බඩුව මටත් බැන්න හැබැයි මම බනින්න හරි ආදරේ එතුමාට හොඳ හදවතක් තියෙන රංජන් රාමනායක මැතිතුමා එතුමාව දානවා මේ එතුමාව අපි දානවා අපේ ආණ්ඩුවක් තුල අක්‍රමිකතා සිදු වෙන තැන් හොඳට විපරම් කරන්න. මම ඒකට පොඩ්ඩක් එකතු කරන්නේ මේ මූල්‍ය අක්‍රමිකතා කියන වචනේ විතරක් දාන්න ඉස්සරහින්. අපේ යූ ජෝර්ජ් ෆෙරේරා අපේ අහිංසකයා හැමදාම කැපුවා. මොකක් ඉන්නද? මේ සජිත් එක්ක ඉන්නේ හිඳ. දැන් මහර අපේ බලේලත් නියෝජිතවරයා සංවිධායකවරයා හැටියට අපි පත් කරලා තිබෙනවා. එවගේම ලලිත් මැතිතුමා මීගමුව බල ප්‍රදේශයේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිට එකතු වෙලා අපිට ලොකු හයියක්. ඒ වගේම අපේ මම එතුමාට කියන්නේ අහිංසක හසිත කියලා. එහෙම එපාද කියන්නේ? ඔව් රංජන් මැතිතුමා කියලා එපා කියන්නේ. එහෙම කියන්නේ. අපේ හසිත විජේසිංහ මැතිතුමා මගේ හිතවතා මිත්‍රයා. ඒ වගේම දියුල පිටියේ බල ප්‍රදේශයේ ලොකු වැඩ කොටසක් කරන හැම ගමකටම ගිහිල්ලා දැන් එතුමාට සිද්ධ වෙලා තිබෙනවා මෙතුමගේ මැතිණියත් එක්ක එකට වැඩ කරන්න දියුල පිටියේ මට පොඩ වැරදුනා සමාවෙන්න එතුමගේ මැතිණිය නෙමෙයි ඒ නිසා හොඳ කණ්ඩායමක් ඉන්නවා හොඳ සුපිරි 21ක් ඉන්නවා දැන් මම මේ කියන කතාවෙන් තවදුරටත් ඒ අයගේ බැඳීම වර්ධනය වෙනවා ආදරය කරුණාව දයාව මෛත්‍රිය ඇති වෙනවා ඒ නිසා මේ එකමුතු භාවය තුළින් අපේ දක්ෂ හපංකම් තිබෙන ගම්පහ කණ්ඩායම අපි ජයග්‍රහණය කරනවා හොඳට මතක තියාගන්න අපිට රට ගොඩනගන සැලසුම තියෙනවා මේ කොරෝනාව ගැන එක වචනයක් කවුරුත් කතා කරේ නැහැ සමගි ජනබලවේගයේ අපි විතරයි 225න් එකයි කතා කරේ මම කතා කරා සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් අපි කිව්ව ජනවාරි 24 වෙනිදා පෙබරවාරි 5 වෙනිදා ගත යුතු ක්‍රියාමාර්ග තඹ සතේකටවත් ගණන් ගත්තේ නැහැ කළේ එකම දෙයයි ඉක්මනින් විසිරවීම සහ තුනෙන් දෙකේ සිහිනය සැබෑ කරවන්නට කටයුතු කිරීම ඒ නිසා අපි හොඳ ශක්තිමත් සැලැස්මක් තුලින් අපේ මාතෘභූමිය ගොඩ ගන්නවා අපේ රට ගොඩ දමනවා අපේ ජනතාවගේ ජන ජීවිත සෞභාග්‍ය සම්පන්න කරනවා සුඛිත මුදිත කරනවායි කියලා ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව සිටිනවා